ඔබමේ එක් වන්නේ සත්‍ය නිවැරදිව ගෙන එන දසත ප්‍රධාන පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන්ම අවධානය පුවත් සිරස්තල වෙත රටේ සියලු පුරවැසියන්ගේ ජීවිත සමෘද්ධිමත් කිරීමට හැකි සෑම පහසුකමක්ම රජය විසින් සපයා ඇති බව ජනපති කියයි ඌව පළාත් සභා ඡන්ද විමසීමේ තෙපැල් ඡන්ද සලකුණු කිරීම දෙවන දිනටත් සාමකාමී නොරච්චෝල බලාගාරයේ අවසන් අදියරේ සැප්තැම්බර් 16 වනදා විවෘත කෙරේ රුසියාවට එරෙහිව සම්බාධක දැඩි කිරීමට බටහිර රටවල් සූදානමින් කවරුන් කුමක් කීවද රටේ ජීවත්වන සියලු පුරවැසියන්ගේ ජීවිත සමුද්‍රිමත් කිරීමට හැකි සෑම පහසුකමක්ම රජය විසින් සපයා ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මොනරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති ජන හමුවකට එක් වෙමින් මොනරාග දිස්ත්‍රික්කයේ ජීවත්වන දෙමළ ජනතාව විසින් මෙව ජන හමුව සංවිධානය කර තිබුණා. එෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ වතුකරයේ දෙමළ දරුවන්ගේ අධ්‍යාපනයේ ඉහළ නැන්වීම සඳහා වත්මන් රජය විශේෂ අවධානය යොමු කර ඇති බවයි. කිසිදු ભેදයකින් තොරව සෑම නිවාසයකටම විදුලිය ලබා දීමට රජය කටයුතු කර ඇති බවද ඔහු සඳහන් කළා. මේ අතර මොනරාගල දිස්ත්‍රික්කයේ මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන්ද විශේෂ ජන හමුවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ රටේ සියලු ජාතීන් වෙනුවෙන් ඉටු විය යුතු යුතුකම් සියල්ල රජය විසින් නොපිරිහෙලා ඉටු කර ඇති බවයි. මුස්ලිම් සහ සිංහල ජනතාව අතර පවතින ශක්තිමත් බැඳීම පළුදු කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ බලවේග උත්සාහය දරමින් සිටින බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා. බදුල්ල කන්දකැටිය ප්‍රදේශයේ නිවසක තිබී ඌව පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 22ක් අද උදෑසන සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් නිවෙස් හිමියා අත්අඩංගුවටගෙන ඇති බවයි. මේ අතර ඌව පළාත් සභා ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද දෙවන දිනටත් සාමකාමී අයුරින් සිදුවන බව මැතිවරණ නිරීක්ෂකයන් පවසනවා. තැපැල් ඡන්ද සලකුණු කිරීම ඊයේ ඌ අතර ඡන්දය සලකුණු කිරීම ප්‍රශස්ත මට්ටමක පවතින බවයි පැෆරල් සංවිධානය කියා සිටියේ. එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එකම ලයිස්තුවෙන් තරඟ වදින අපේක්ෂකින්ගේ ආධාරකරුවන් අතර මොනරාගලදී ගැටුම් වර්ධනය වෙමින් ඇති බව කැෆේ සංවිධානය පවසනවා. ගිනිතැබීම් පහරදීම් සහ තර්ජනය කිරීම පිළිබඳ පැමිණිලි 59ක්ද සමගින් මැතිවරණයේදී පැමිණිලි 238ක් එම සංවිධානයට ලැබී ඇති බව සඳහන් පැමිණිලි 177ක් මොනරාගල දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති බව කැෆේ සංවිධානය පවසනවා. අද අලුයම 4ට පමණ බුත්තල 11 කණුව දොඩංගහවත්ත පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක උදාර සොයිසා මහතාගේ කාර්යාලයට ගිහි තබා තිබෙනවා. එහි තිබූ භාණ්ඩ විශාල ප්‍රමාණයක්ද විශාල කටවුට් 3ක් ප්‍රහාරයෙන් විනාශ වී ඇති බව කැෆේ සංවිධානය සඳහන් කළා. කැෆේ සංවිධානය සඳහන් කළේ ප්‍රහාරය එල්ල කළ පුද්ගලින් පිටතින් පැමිණි නාදුනන පිරිස් බව ගැටුමෙන් අලාබානියු කණ්ඩායම පවසන බවයි. හපුතලේ උඩ විහාරගල පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයකට අද ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ සහ තවත් වෘත්තීය සමිති දෙකක් විසින් ගොනු කළ පෙත්සම මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා ඉදිරියේ විභාගයට ගැනුණා. මෙම අවස්ථාවට මැතිවරණ කොමසාරිස්වරයාටද කැඳවීමක් කර තිබුණා. එෙහිදී අදහස් දක්වූ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මේ පැමිණිලි සම්බන්ධයෙන් අපි කලින් එක කලින් ව්‍යාපාරක වෙලා ඉතිමුනේ. මැතිවරණ දෙපාර්තමේන්තුව කිසිම දෙයක් නොකර ඉඳලා නැහැ. මේ පැමිණිල්ලට අපි ගත්ත ක්‍රියාමාර්ග උඩ තමයි යම් දෙයක් තිබුණා නම් ඒක නැවතිලා තියෙනවා. රජයේ නිලධාරීන් ඌව පළාතට දේශපාලන කටයුතු වලට රජයේ ප්‍රතිපාදනයෙන් යවනවා කියලා පැමිණිල්ල අපිට ලැබුණේ අගෝස්තු මාසේ 20 වෙනිදා. අපි ඒක 21 වෙනිදාම ඒ අදාළ අමාත්‍යාංශයට ලියලා අමාත්‍යාංශයෙන් අපට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් දියුණුවගුම දෙපාර්තමේන්තුවට දන්වලා තියෙනවා. රජයේ මුදල් රජයේ ප්‍රතිපාදන වෙන් කරලා දේශපාලන කටයුත්තක් ප්‍රවර්ධනය සඳහා කිසි කෙනෙක් යන්නේත් නැහැ. ඌව පළාතේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ කිසිදු නිල රාජකාරී සංගණනයක් කිරීමට පිටය යවන්නේ නැහැ කියලා. පුත්තලම ලක්විජය ගල්ලඟුරු විදුලි බලාගාරයේ අවසන් අදියර මේ මාස 16 වනදා විවෘත කිරීමට සියලු පියවර ගෙන ඇති බව විදුලි බලහා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ලබන 16 වනදා දිවෙනට පැමිණෙන චීන ජනරජයේ ජනාධිපති ෂී ජින්පින්ගේ සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බලාගාරයේ අවසන් අදියරය විවෘත කෙරෙනු ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රථම ගල් අඟුරු විදුලි බලාගාරය වන ලක් විජේ බලාගාරය මගින් මෙගාවොට් 900ක විදුලි ධාරිතාවයක් ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කරනවා. සමස්ත ව්‍යාපෘතිය සඳහා වැය කරන මුදල ඩොලර් මිලියන 1341ක්. මෙවර අපස උසස් පෙළ විභාගයේ විද්‍යා විෂයකට අදාළව උත්තර පත්‍රයකට ලකුණු ලබා දීමේ පටිපාටිය ඇතුළත් පත්‍රිකා මුද්‍රණය කළ බව කියන පුද්ගලයෙකු මාතර පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. विभाग कमसारिस जनरल डब्ल्यू एम एन जे पुष्पकुमार महता किया सिटीए अदाल सिद्धिय संबंधें तमंट निर्नामिक पेमनी लक लेबुनु बवाई पसुव विभाग कमसारिस जनरल वरया सिद्धिय संबंधें पुलिस मूलस्थानिट लिखितव पेमनी लक कर दिबेनवा एनु सिदुकरन विमर्शनेकदी सेककरु अत्तडंगोट गिनुना पष्ट केरिमदी अनावरणे वी एत्ते सेककरु मातर नगरे प्रसिद्ध बालिका विद्यालय कसल दुरकथन सन्निवेदन वेनसर पवत्तागने यन्नेकु बवाई කෙටි විරාමයක් විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් බලාපොරොත්තු වන්න. මුලදී කඳවුරට උතුරු පළාත් මහ ඇමතිගෙන් අවසර අවශ්‍ය නැහැ. හමුදා ප්‍රකාශක කියයි. ලොව වැඩියෙන්ම සියදිවි නසා ගන්නා රටවල් අතරින් ශ්‍රී ලංකාව සිව්වන ස්ථානයට. අනතුරුව බලාපොරොත්තු වන්න. ශ්‍රී ලංකාව පිළිබඳ පවත්වනු ලබන ජාත්‍යන්තර පරීක්ෂණයකදී සාක්ෂි ලබා දෙන මෙන් ඉල්ලා සිටියහොත් ඊට මුහුණ දීමට තමන් සූදානම් බව හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. ෆොන්සේකා මහතා මේ බව සඳහන් කළේ නඩු විභාගයක් සඳහා කොළඹ මහාධිකරණයට පැමිණි අවස්ථාවේදී. ජාත්‍යන්තර පරීක්ෂණයට අපි බය නැහැ. අපි වැරදි කරේ නැහැ. අපි නීති අනුකූලව යුද්ධයක් මෙහෙව්වා. ත්‍රස්තවායෙන් රටව මුදවා ගත්තා. අපි නීතියට වැඩ කරපු හින්දා අපි ඒවට බය නැහැ. අපි කවදාවත් කිව්වේ නැහැ සුදු කොඩිය අරන් එන හැටි වෙඩි තියන්න කියලා. අපි නීතියට තමයි වැඩ කරේ. ඒකන්ද අපි බය නැහැ. අපි ලෑස්ති ඕනෙලාක මේ ජාත්‍යන්තර පරීක්ෂණයට මුහුණ දෙන්න. හමුදාව නිදොස් සමුදාව වැරදි කරේ නැහැ කියන එක ඔප්පු කරන්න මම ඕනෙලාක අධිකරණයක් ඉස්සරහට යන්න ලෑස්ති. ඒවට බය වෙලා ඉන්නේ. අර මේ උල් හොරා කරෙන් දැනේ වගේ ඒවට බය වෙලා ඉන්නවා නම් කවුරු හරි ඒ කියන්නේ මොකක් හරි හේතුවක් තියෙන බය වෙන්න. අපි බය දෙවෙනි පරීක්ෂණයකට ඔබතුමාට ආරාධනා කළොත් කොහොමද ඒක සහභාගී වෙනවද? පරීක්ෂණයට ආරාධනා කරොත් මේ රටේ පාලකයෝ කියලා තියෙනවා ඒ පරීක්ෂණ වලට මුහුණ දෙන අයට ඒගොල්ලොන්ට මේ නොයෙක් නොයෙක් කිරියර කරන්න ඒගොල්ල ලෑස්තිලා ඉන්නේ කියලා. මම දැක්ක අර රජයේ මාධ්‍ය ප්‍රකාශය කේලිය රඹුක් කළා තර්ජන කළා තියෙනවා. ඒක හන්ද අපි දන්නවා ඒවට මුහුණ දෙන එක ජීවිතයත් මරණයත් අතර සටනක් වෙලා තියෙනවා. නමුත් අපි ලෑස්ති ඕන්ලයක ලෝකේ ඕන තැනක ඕන පරීක්ෂණයට මුහුණ දෙන්න. රටක ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වූ විෂය පතේ හා ඊට අදාළ තීන්දුව තීරණ ගනු ලබන්නේ එම රටේ රජයේ විසින් බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩිය රුවන් වණිගසූරිය මහතා අවධාරණය කරනවා. හමුදා ප්‍රකාශකවරයා ප්‍රකාශ කර ඇත්තේ මුලිතු ප්‍රදේශයේ හමුදා කඳුරු පිහිටුවීම සම්බන්ධයෙන් උතුරු පළාත් මහ ඇමති සීවි විග්නේෂරන් මහතාගෙන් අවසර ගැනීම ප්‍රතික්ෂේප කරන බවයි. මෙම කඳුර පිහිටුවීම හා ඉඩම් ලබා ගැනීම ගැන තමාගෙන් අවසරගෙන නැතයි විග්නේෂ්වරම් මහ ඇමතිවරයා මුලදීෙහි දිස්ත්‍රික් රැස්වීමේදී පවසා ඒ සම්බන්ධයෙන් හමුදා නිලධාරියෙකුගෙන් කරුණු විමසා තිබෙනවා. මේ සම්බන්ධයෙන් හමුදා ප්‍රකාශකවරයාගෙන් සිදු කළ කරුණු විමසීමකදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක හමුදා කඳුර පිහිටුවීමට රජයට හැකි බවයි. රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධ විෂයපතය පළාත් පාලන හෝ පළාත් සභා බලධාරීන්ට අයත් වන්නක් නවන බව කියා සිටි බ්‍රිගේඩියර් රුවන් වණිකසූරිය මහතා එය පවතින රජයේ වගකීමක් බවද කියා සිටියා. රටේ යම් ස්ථානයක හමුදා කඳුරක් ස්ථාපනය කිරීමට ප්‍රථම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එම ස්ථානය බලපාන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් සිදු කරනු ලබන බවද ඒ මහතා සඳහන් කළා. ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගනු ලබන්නේ ජාතික ආරක්ෂක මණ්ඩලය විසින්. එම මණ්ඩලය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුක්ත එකක්. එසේම ඊට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂඥ දැනුම ඇති පුද්ගලින්ද ඇතුළත් වෙනවා. එල්ටීටී සංවිධානයේ හිටපු කර්නල්වරයෙකු වන ෂන්මුගනාදන් සුදාහරණ නැමැත්තාට වසර 20ක බරපතල වැඩ සහිත සිරදඬුවම් අද අනුරාධපුර මහාධිකරණයේ නියම කළා. විත්තිකරු මේජර් ජනරාල් ජානක පෙරේරා ඇතුළු 29 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ වර්ධ පිළිගනු ලැබුවායක්.
උතුරුමැද හිටපු පළාත්බද මහාධිකරණ විනිසුරු සහ වර්තමානයේ වයඹ පළාත්බද මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක විත්තිකරු ටෙරෙහිව අද දඬුවම් නියම කරනු ලැබුවේ මෙම ඝාතනයට ආධාර අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 29 දෙනෙකු ඝාතනයට ලක් වූයේ 2008 වසරේ ඔක්තෝබර් මාස 6 වෙනිදායි ALTTE මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්වීමෙන් සිද්ධිය සිදුවන අවස්ථාවේදී මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා අනුරාධපුරයේ පැරණි බස් නැවතුම්පොළ අසල ධර්මපාල මාවතේ පළමු පටුමගේ පිහිටි විපක්ෂ නායක කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියා. කෙටි විරාමයක්. විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් බලාපොරොත්තු වන්න. විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක්. ලොව වැඩියෙන්ම සියදිවි නසා ගන්නා රටවල් අතරින් ශ්‍රී ලංකාවට සිවවන ස්ථානීය හිමිවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මේ බව අනාවරණය වී ඇත්තේ ලොව රටවල් 172ක් අතරින් කරන ලද ශ්‍රේණිගත කිරීමකදී. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කරන ලැබූ මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ලොව වැඩියෙන්ම සියදිවි නසා ගන්නා රටවල් යේ ගයානා වන අතර එහි සියදිවි නසා ගැනීම ප්‍රතිශතය 144.2% දෙවන සහ තෙවන ස්ථානයේ හිමිව ඇත්තේ උතුරු කොරියාවට සහ දකුණු කොරියාවටයි. ඒ අනුව උතුරු කොරියාවේ සියදිවි නසා ගැනීම ප්‍රතිශතය 38.5%ද දකුණු කොරියාවේ 28.9% දෙවන බව සඳහන්. සිවවන ස්ථානයට පත් ඇති ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම ප්‍රතිශතය 28.8%. කොළඹ ඉසිපතන මාවතේ ප්‍රසිද්ධ රූපලාවන්‍යාගාරයකින් රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා කල් ඉක්ුත් වූ ආලේපන ක්‍රීම් වර්ග කොණ්ඩා සැකසීම් සඳහා යොදා ගන්නා ක්‍රීම් වර්ග හා ආලේපන විශාල තොගයක් සොයාගෙන තිබෙනවා. ඇමරිකාව, ඉතාලිය වැනි රටවලින් ඒවා ආනයනය කර ඇති අතර ඒවා අධික මිලෙන් යුක්තයි. මෙම ක්‍රීම් සහ ආලේපන ඇතැම් ඒවායේ ලේබල් ඉවත් කර ඇති අතර තවත් සමහර ක්‍රීම් සහ ආලේපනවල කල් ඉක්ුත් වීමේ දිනේ වෙනස් කර තිබෙනවා. පසුගිය මාසයක පමණ කාලයක සිට මේ දක්වා රූපලාවන්‍යාගාර 110 පරීක්ෂා කර පාරිභෝගික පනත උල්ලංඝනය කළ එවැනි ස්ථාන 30කට එරෙහිව නීතිමය පියවරගෙන ඇති බව සඳහන්. ලොව පුරා ගැහෙනු ළමයින් මිලියන 120ක් එනම් සෑම දස දෙනෙකුගෙන් එක් අයෙකුම වයස 20ට එළඹීමට පෙර ලිංගික අපහරණයට ලක්වන බව ජගත් සංවිධානය පවසනවා. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ප්‍රකාශ කළේ එමෙන්ම පසුගිය 2012 වසර තුළ පමණක් ලොව පුරා කුඩා ළමයින් සහ පෙර යොවුන් වියේ ළමයින් 95,000ක් ඝාතනයට ලක් වී ඇති බවයි. ලෝපුරා ළමයින් ප්‍රචණ්ඩත්වයට සහ විවිධ පීඩාවන්ට නිරන්තරයෙන් ගොදුරු වන බව රටවල් 190කින් ලබාගත් දත්ත විශ්ලේෂණය කොට එමගින් නිකුත් කළ වාර්තාවේ සඳහන්. යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙන්නේ මෙලෙස ළමයින් පීඩාවට ලක්වීම වයස් සීමාවන්, භූගෝලීය විෂමතා, ආගම, ජාතිය හෝ ආදායම් පරතරයන්වල සීමාවන් ඉක්මවා පැතිර ඇති බවයි. කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි ඇඟලුම් ආයතනයක සේවිකාවන් 50 දෙනෙකු ආහාර විසවීමක් හේතුවෙන් මීගමුව මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඇඟලුම් කර්මාන්ත ශාලා සේවිකාවන්ට සැපිය වූ ආහාර විසවීමෙන් බඩේ අජීර්ණය, කරකැවිල්ල, වමනේ යනාදී තත්වයන් ඇති වී තිබෙන බවයි. මේවන විට කරුණායක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් සේවිකාවන්ට සැපිය වූ ආහාර සාම්පල පරීක්ෂණ සඳහා රැගෙන ගොස් ඇති බව සඳහන්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ දිවා ආහාරයෙන් පසුව සේවිකාවන් අසනීප වී ඇති බවයි. සේවිකාවන් 2100ක් සිටින කර්මාන්ත ශාලාවේ 150 දෙනෙකුට පමණ ආහාර ලබා දී ඇති බව සඳහන්. විරාමයෙන් අනතුරුව විදෙස් පුවත් සමගින් හමුවෙමු. යුක්‍රේනයේ තුල සිදු කෙරෙන රුසියානු බලපෑම් වලට ප්‍රතිචාරයක් වශයෙන් රුසියාවට එරෙහිව සම්බාධක දැඩි කිරීමට බටහිර රටවල් සූදානම් වනවා. ඊට ඇමරිකා එක්සත් ජනපදයේ සහ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර රටවල් අයත්. මෙම නව සම්බාධක යටතේ රුසියාවේ ආරක්ෂක නිෂ්පාදන කර්මාන්තය රාජ්‍ය බැංකු සහ ජනාධිපති වැද්මී පුටින්ගේ සගයන් ඉලක්ක කරගනු ඇති. නැගෙනහිර යුක්‍රේනයට සහනාධාර යවන මුවාවෙන් අවියායුධ සහ හමුදාව යවන බවට බටහිර රටවල් රුසියාවට චෝදනා කරනවා. ඉන්දියාවේ කාශ්මීරයේදී ගම්වතුරට හසු වූ බස් රථයක් ප්‍රපාතයකට ඇදවැටීමෙන් පුද්ගලයන් 12කට අධික පිරිසක් මියගොස් ඇති බව වාර්තා වනවා. විවාහ මංගල උත්සවයකට සහභාගී වී මනමාල යුවළ සමග පැමිණි මෙම බස් රථයේ පුද්ගලයන් 50කට ආසන්න සංඛ්‍යාවක් සිටි බව සඳහන්. ඉන්දියා පොලිසිය පවසන්නේ බස් රථයේ සොයා මේ වන විට සහන සේවක කණ්ඩායම් පිටත් කර යවා ඇති අතර අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් එම මෙහෙයුම් අඩාල වී ඇති බවයි. වසර 22කට පසු කාශ්මීරයට බලපෑ දරුණුතම ගම්වතුර මේ වන බව වාර්තා වටමා.
ඉස්ලාමීය අන්තවාදය මර්ධනය කිරීම සඳහා ලොව සියලුම රටවල් එක්වී යුතු බව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා පවසනවා. දවල මන්දිරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට ඉස්ලාමීය අන්තවාදය ලොවටම පිළිකාවක් වී ඇති බවයි. ඉස්ලාමීය ආගම මුල් කරගත් රාජ්‍යයන් දෙකක් වන ඉරාකය සහ එක්සත් අරාබි එමිරාජ්‍ය පවසන්නේ ඉස්ලාමීය අන්තවාදය තුරන් කිරීමට තමන්ද සහය පල් කරන බවයි. මේ අතර ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව කඩිනමින් යුද මෙහෙයුම් ආරම්භ කළ යුතු බව ෆ්‍රාන්සේ සහ බ්‍රිතාන්‍යයද පවසනවා. විරාමයෙන් අනතුරුව ක්‍රීඩා පුවත් බලාපොරොත්තු වන්න. පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක අහමඩ් ෂෂාඩ් විසින් තිලකරත්න ඩිල්ෂාන් වෙත සිදු කළ ආගම්වාදී ප්‍රකාශයට කිසියම් විරෝධතාවයක් දක්වන්නේදයි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය වෙතින් විමසීමක් කර තිබෙනවා. පාකිස්තාන පාලක මණ්ඩලය ප්‍රකාශ කළ ඇත්තේ ඊට ලැබෙන ප්‍රතිචාරය මත ෂෂාඩ්ට ඉදිරියේදී පියවර ගන්නා බවයි. දමුල්ලේ පැවති තුන්වන එක්තිය තරගයේ නිබාවී ක්‍රීඩකින් ක්‍රීඩාකාරය වෙත පියනගන අතරතුරයි ෂෙහාඩ් එම ප්‍රකාශය සිදු කර ඇත්තේ. ඔබ ඉස්ලාම් වත්තිකයෙකු නොවුවද ආගම හැරවුවද අවසානයේ දෙවියන් හමුවට යන බව ෂෙහාඩ් පැවසීයයි ඔහුගේ හඬපටිගත කිරීම සහිතව පාකිස්තාන පාලක මණ්ඩලය ප්‍රකාශ කළා. ඊට ඩිල්ෂාන් ලබා දුන් පිළිතුර පටිගත වී නැහැ. එහෙත් එසේ නොමැති නම් ගින්නකට සූදානම් වන්නේ ෂෙහාඩ් නැවත ඩිල්ෂාන් වෙත පවසා තිබෙනවා. එය දැඩි ආගම්වාදී ප්‍රකාශය ලෙස සලකන පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පිළිබඳව අහමඩ් ෂෙෂාඩ් කැඳවා බදාදා ප්‍රකාශ ලබාගත් බව සඳහන්. එසේ නමුත් මෙම සිද්ධිය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ පාකිස්තාන ක්‍රිකට් කළමනාකාරීත්වයෙන් පැමිණිලක් ලැබී නැහැ. ඒත් ක්‍රිකට් ක්‍රීඩාව ගැන පමණක් අවධානය යොමු කළ ලෙස පාකිස්තාන පාලක මණ්ඩලය දැටපත් අහමඩ් ෂෙෂාඩ්ට අවවාද කර ඇති බව සඳහන්. විරාමයෙන් අනතුරුව විදේශ විනිමය අනුපාතය බලාපොරොත්තු වන්න. ශ්‍රී ලංකාවේ රුපියලට සාපේක්ෂව අද දින ප්‍රකාශයට පත් විදේශ විනිමය අනුපාතය මෙසේය. සමගින් අදරණීයමිත දසත ප්‍රධාන පුවත් විකාශය මින් නිමවටපත් වනවා. සමගන්නා මොහොතේ ප්‍රාර්ථනා කරන්නේ ඔබට ජයශ්‍රී.